ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරගන්න නිවසේදී කළ හැකි අතිසාත්වික ස්වභාවික ප්‍රතිකාර මෙන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපි වීඩියෝ දාපු ගමන්ම ඔබට දැනගැනීමට පුළුවන්. අද අපි කියලා දෙන්න හදන්නේ නොවරදින විසඳුම් කිහිපයක් තියෙන ගැස්ට්‍රයිටිස් ප්‍රතිකාරයක් ගැනයි. බහුල වශයෙන් වර්තමානයේ දකින්නට ලැබෙන්නේ ආමාශය දැවිල්ල හෙවත් ගැස්ට්‍රයිටිස් ඉතා භයානක රෝගී තත්ත්වයන්ට හා සෞඛ්‍ය තත්ත්වයන්ට මිනිසුන් පත් කරන බව පෙනෙන්නට තිබෙනවා. එනිසාවෙන් මෙම ගැස්ට්‍රයිටිස් රෝගයට ස්වභාවික නිවසේදී කළ හැකි පිළියම් ඔබ වෙත ඉදිරිපත් කරන්න අද අපි අදහස් කළා. අද අපි කියලා දෙන්න හදන්නේ අන්න ඒ වගේ නොවරදින විසඳුම් කිහිපයක්. ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ විදිහට මෙන්න මේවා අපිට පෙන්නුම් කරනවා. ඔක්කාරය, වමනය, ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද ආමාශය අධික ලෙස පිරී ඇති බව දැනීම, ආමාශය ඇතුළතින් දැනෙන දැවිල්ල, වැසිකිළි නොයෑම, බඩ රිදීම, මලපා අඳුරු පැහැවීම වැනි දේවල් දැක ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් සෑදීමට හේතු ලෙස අධික තෙල් ආහාර, ක්ෂණික ආහාර, දුම්පානය, නිවැරදි වේලාවට ආහාර නොගැනීම, හෙලිකොබැක්ටර් පයිලර් බැක්ටීරියාව ආමාශ භිත්තියට හානි කිරීම, විටමින් B12 හිඟකම, අධික වේදනානාශක භාවිතය, ආම්ලික හා අධික තුන පහ ඇති ආහාර භාවිතය, වෛරස් හා දිලීර ආශ්‍රිත ලෙඩ රෝග, ආතතිය හා අධික වෙහෙස සඳහන් කරන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා සරල පිළියම් තමයි ඊළඟට අපි කියන්න හදන්නේ. මේවායින් එකක් හෝ කීපයක් ඔබට මේ සඳහා භාවිතා කළ හැකි. ඉඟුරු තේ හැන්දක් පමණ නටන උණු වතුර කෝප්පයකට දමා විනාඩි 10ක් තිබෙන්නට හරින්න. දැන් මේ පෙරාගෙන ඒට මී පැණි සුවඳක් එකතු කරන්න. දිනකට දෙවරක් බැගින් සතියක පමණ පානය කර ඔබ වෙනස වටහා ගන්න. දිනකට යෝගට් දෙකක් හෝ තුනක් ආහාරයට ගන්න. නැත්නම් යෝගට්, කෙසෙල් හා මී පැණි දමා ස්මූති එකක් ලෙස සාදාගෙන බොන්න. නටන උණු වතුර එකකට මාදුරු තේ හැන්දක් දමා විනාඩි 10ක් තිබෙන්නට හරින්න. ඉන්පසු ඒ පෙරා මී පැණි සුවඳක් දමා පානය කරන්න. ඉක්මන් ප්‍රතිඵල සඳහා දිනකට තුන්වරක් බැගින් සතියක් බොන්න. වැල්මි කුඩු තේ හැන්දක් නටන උණු වතුර කෝප්පයකට දමා විනාඩි 10ක් තිබෙන්නට හැර පෙරා දිනකට දෙවරක් හෝ තෙවරක් බොන්න. මීට අමතරව මෙන්ම මේ පුරුදු ඇති කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දිනකට දෙවරක්වත් පොල් වතුර පානය කරන්න. මස්, අධික සැරකෑම, දුම්පානය කිරීම වැනි ආමාශයට හානි වන දේ කිරීමෙන් වළකින්න. ඇඳට යෑමට අඩුම තරමේ පැය දෙකකටවත් පෙර රාත්‍රී ආහාරය ගන්න. සෙමින් ආහාර ගන්න. හොඳින් කන්න. හොඳින් හපන්න. කුඩා ආහාර වේල් නිශ්චිත කාලාන්තරයන් වලදී ලබා ගන්න. කෑම කන අතරතුර ජලය පානය කිරීමෙන් වළකින්න. ඒ ආහාර දිරවීම පමා කරනවා. හැකිතාක් ජලය පානය කරන්න. ආතතිය අඩු කර ගන්න. සතුටින් සිටින්න. භාවනාවක් හෝ යෝගා කිරීමට පුරුදු වන්න. මෙන්න මේ දේවල් වලින් ඔබට ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුව කර ගන්න පුළුවන් වේවි. මේ වැදගත් වීඩියෝව ඔයාට වගේම ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝව ෂෙයා කරන්න.